විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා. රජය විදුලි බිල වැඩි කරලා මේ රටේ ජනතාවට අසීමිත පීඩනයක් අසහනයක් නිර්මාණය කළ තිබෙනවා. අහන්න කැමති ආණ්ඩුවෙන් අපිට කැබිනට් ඇමතිකම් ගන්න එන්නේ කියන්නේ බල්ලංගුරු බලාගාර ටෙන්ඩරෙන් ගහපු යටි මගඩි වලින් ඩොලර් බෙදා ගන්නද කියලා මම අහන්න කැමති. ගල්ලංගුරු ටෙන්ඩරෙන් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් ගසා ගන්න මේ නිඳිත් ආණ්ඩුවත් එක්ක කිසිම සර්වපාක්ෂික ඇමති සූදුවකට අපි සම්බන්ධවන්නේ නැහැ. ගල්ලංගුරු ටෙන්ඩරේට රුපියල් බිලියන 520 ගානකට වැඩි මුදලක් ඇයි කැප කරන්නේ? මිනිස්සුන්ගේ අසහනය පිටින් සල්ලි හම්බ කරනවා නේද? ඩොලර් කාක්කු බවට පත් වෙලා සිටිනවා නේද? මේ අතර අද පාර්ලිමේන්තුව පෙරවරු 9:30ට රැස් වුණා. ඒ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීම සිදු වූ අතර කෝප් සහ කෝපා කමිටු සඳහා සිදු කරන පත්වීම් සම්බන්ධයෙන් මෙහිදී විපක්ෂයේ නියෝජ්‍ය කතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. කෝප් සහ කෝපා කමිටු දෙක පිටෙව්වේ නැහැ. අපි දන්නවා බරපතල ප්‍රශ්නයක් තියෙන මේ දෙක තමයි වැදගත්ම කමිටු දෙක. හැබැයි මේක පස්සට දාන්නේ තාම ඔබතුමාලට මේක කරගන්න බැරුවද? ඒක විපක්ෂයට දෙන්න තියෙන අවස්ථාව නැති කරන්නද මේ තටම තටම ඉන්නේ කියලා මම ඔබතුමාගෙන් අහනවා. වර්තමාන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියටින්න වෙලාවේ පිළිගත්තා හර්ෂද සිල්වා මැතිතුමාත්, කබීර් හෂීම් මැතිතුමාත්, ඒරන් වික්‍රමරත්න මැතිතුමාත් මුදල් කමිටුවට කෝපා මේ තුරට පත් කරනවායි කියන එක. දැන් ඒ තීන්දුව එලෙසම තියනවාද? ඒක වෙනස් වෙලාද? දැන් මේක ක්‍රියාත්මක කරන්නේ කවදද? පක්ෂනායක රැස්වීමේදී පතනායකතුමා පොරොන්දු වුණා පොදු ව්‍යාපාර කාරක සභාවයි රාජ්‍ය ගිණුම් කාරක සභාවයි අපිට දෙන්න. ජීවුරු රටවල්වල ආණ්ඩුව රටපාලනය කරනවා. නමුත් කමිටිස් ඔක්කොම දෙන්නේ විපක්ෂයට. විපක්ෂයට දුන්නාම තමයි ආණ්ඩුව සීරුවෙන් ඉන්නේ. දැන් විසර්ජන පනතක් දැන් හෙට එනවා. ඒතර පෞගේ කාලේ යදෝ පුතුව ඒක සාකච්ඡා කරන්නේ. දැන් මෙතන කරු නියෝජ කතානායක තේරින් කාරක සභාව රැස් වෙලා තිබෙනවා දේවතාවා. ඒ අනුව දැන් තෝරලා තියෙන්නේ පසුබලේ මන්ත්‍රීවරුන්ගේ පස්වෙනිදා කමිටුව හදලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සමහර කණ්ඩායම් ඒවා හොඳයි හැදෙන්න ඕනි. හැබැයි මූලික ආතාවේ දෙන්න ඕනි මේ වෙලාවේ මේ මොහොතේ රටේ ප්‍රධාන ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් සාකච්ඡා කරව යුතු කාරණා. අපි පක්ෂනායක රැස්වීම කතා කරලා අපි කතානායකතුමා පැමිණෙන දිනේදී මේ පිළිබඳව කතා කරලා සභාවට ඉදිරිපත් කරන්නම් කියලා කිව්වා. ඒ වගේම සමහර පක්ෂ නායකින්ගේ එකඟතාවයක් තිබුණේ ඒ විපක්ෂයට මේක දෙකේම සභාපතිකම් දෙනවාද කියන එක. ඒ නිසා තමයි ඒ එකඟතාවය ලබා ගැනීමට සහ ගරු කතානායකතුමා සිටින අවස්ථාවේදී කටයුතු කිරීමට තමයි අපි දෙකොල්ලම එකඟ වුණේ. අයවැය පිළිබඳව එන්නේ මුදල් කාරක සභාව. රාජ්‍ය ගිණුම් කාරක සභාවට හෝ ඕප් එකට එන්නේ ඊට පස්සේ විගණන වාර්තාවත් එක්ක එන කටයුතු. කතානායකතුමා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. නමුත් මම පුදුමයටපත් වුණා ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ රැස්වීමේදී ආණ්ඩුව පක්ෂය මන්ත්‍රීවරේ කිව්වා මේ අරගලයේ උච්ච අවස්ථාවේ දුන්න පොරොන්දු ගණන් ගන්න බෑ කියලා. ඒක හරි වැඩක් නෙවෙයි. අරගලයේ උච්ච අවස්ථාවේ දුන්න පොරොන්දු ගණන් ගන්න බෑ කියලා ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීවරේ කිව්වා. මේ විදිහට පාර්ලිමේන්තුව හැල්ලු කරනවා අපිට අදා ගන්න බෑ. මේ අයගේ දැක්ම මොකද්ද කියලා තානායකතුමා විසින් කළද සඳහන් එතුමා ඉදිරියේදී විසඳා ගැනීමයි වඩාත් සුදුසු වන්නේ. අපි එකම HR කාලට කටයුතු කරමු. විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා හැටියට මම ඉල්ලීමක් කරනවා මේ ඉන්ධන සහ ගල්ලංගුරු ප්‍රසම්පාදනයේ පිළිබඳවත් කමිටුවක් පත් කරන්න කියලා කාර්ක සභාව. ඒ කාර්ක සභාව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට බාර ගන්නෝ නම් සුදුසුයි කියලා යෝජනා කරනවා. විපක්ෂයට ලබා දෙනෝ නම් ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒක බාර ගන්නත් කියලා ඉල්ලීමක් කරනවා. අරගලයේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණේ මේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න. අංචර විදේශේකර ඇමතුමා කිව්වා ඉන්ධන හා ගල්ලංගුරු ප්‍රසම්පාදනයේ පිළිබඳව හොයලා බලන්න කියලා. කෝප් එකයි දැනටත් පත් කළ නැති අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙනවා වහාම එතුමාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න. සොයා බැලීමුත් කරන අතරේ මම කියන්නේ ප්‍රසම්පාදන කටයුත්ත වෙනුවෙන් වෙනමම කාර්ක සභාවක් දාන්න කියලා. එතකොට මේ සොයා බැලීම අවශ්‍ය වෙන්නේ නැහැ. 19 ව්‍යවස්ථාව ගෙනාව නම් ප්‍රසම්පාදන ස්වාධීන කොමිෂන් සභාව තියෙනවා. මේ ඔක්කොම කරගන්න පුළුවන්. ඒක ඒ නිසා 19 ගෙනාවට වඩා හොඳයි. යුනිසෙෆ් වාර්තාවක් එළි දක්වලා තිබෙනවා ළමා මන්ද පෝෂණය පිළිබඳව. ලෝකයේ ළමා මන්ද පෝෂණයට 6 රට හැටියට ශ්‍රී ලංකාව සඳහන් කරලා තිබෙනවා. මේක පිළිබඳව මේ සතිය ඇතුළත සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් වහම ප්‍රකාශයක් අවශ්‍යයි. සභාව කල් තැබීමේ යෝජනාව ජනතාව තමන්ගේ දරු පවුලට කන්න දෙන්න බැරුව ඉතාම අමාරුවකින් ජීවිතය ගෙවන කාලවකවානුවක විදුලි බිලත් වැඩිවීම තුලින් අර ගහෙන් මැටිච්ච මිනිහට ගොනා යනවා වගේ වැඩක් තමයි අද අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ. ආණ්ඩුව රජයේ පැත්තෙන් යෝජනා කළ අඩු ආදායම් ජනතාවට යම් සහනදායක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවායි කියලා කිව්වා. තව සතියක් දෙකක් යනකොට විදුලි බිල නිවසට එනවා. තවම ඒ ක්‍රියාත්මක කරන්න යන සහනදායි වැඩපිළිවෙල ගැන ආණ්ඩුවේ පැත්තෙන්
කිසිදු ආකාරයේ කතාවක් වෙන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයට චෝදනාවල් තියෙනවා. පාඩු ලබන ආයතනයක් හැටියට හංගඩු ගාලා තිබෙනවා. විදුලි බල මණ්ඩලය ප්‍රතිවිරුද්ධව ගත කරන්න ඕනේ කියන අදහස උඩ තමුන්නාංශලා ඉදා විපක්ෂයේ ඉන්නකොට ඒකට විරුද්ධව විදුලි බල මණ්ඩලය විකුණනවායි කියලා තමුන්නාංශලා උද්ඝෝෂණය කළා. කව්වේ සරදමක් හැටියට දැන් තමුන්නාංශලාට එකඟ වෙන්න වෙලා තියෙනවා. විදුලි බල මණ්ඩලය ප්‍රතිවිරුද්ධව ගත කරන්න ඕනේ කියන අදහසට තමුන්නාංශලා දැවිල්ලා තියෙනවා. නොරොච්චෝලේ තාප බලාගාරය නඩත්තු කිරීම සඳහා අවුරුදු 12ක් තිස්සේ තවම අපි චීන සමාගමකට දීලා තියෙනවා. අපේ රටේ විදුලි ඉංජිනේරුවරු නැද්ද? මේ අවුරුදු 12ක් තිස්සේ චීන සමාගමට මේ වියදම් කරන මුදල් ටික අරගෙන බැලුවා නම් අපිට තව තාප බලාගාරයක් හදන්න තිබුණා. කියමනක් තියෙනවා සිංහලෙන් මග හිටියොත් තෝනසි, ගෙදර ගියොත් අඹුනසි කියලා. නොකරා නම් විදුලි බල මණ්ඩලය බංකලොත්, කරා නම් ජනතාව බංකලොත්. දැන් ඔබ ගත්ත තීරණයෙන් මේ කණ්ඩායම් දෙකම බංකලොත්. ඡන්ද ඉලක්ක කරගෙන විතින් විට අවශ්‍ය වෙනාවට ප්‍රතිසංස්කරණ නොකර විදුලි බල මණ්ඩලයේ ඉහළ කළමනාකරුවන් එක්ක ඩීල් දාගෙන, වෘත්තීය සමිතිත් එක්ක ඩීල් දාගෙන Tamanට ඡන්ද දිනන්න ඕනේ නිසා සේවකයෝ පාවිච්චි කරගෙන මේකට අවශ්‍ය වැඩ ටික තීරණ ගත්තේ නැහැ. ඇමතිවරයා මේ මාෆියාව බිඳින්නේ නැතුව, විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂම කළමනාකරණය පාලනය කරන්නේ නැතුව, කෝටි ප්‍රකෝටි ගානේ පාඩුව එන්නේ කොහෙන්ද කියලා බලන්නේ නැතුව, වග උත්තර කරුවන්ට දඬුවම් දෙන්නේ නැතුව, මේ රටේ සාමාන්‍ය ජනතාවට එකපාරම දඬුවම් දීම සාධාරණ නැහැ.